අයිබෝන් ඔන්න දානේෂ් ශලිව හම්බෙන්න ආවා රොෂාන් අලි දානේෂ් ශලි ඉන්නවා ස්වාමීනි කියලා තමයි උසාවියේදී කියන්නේ හැමදාම නඩුවරදී දැන් මේ රූපාණි අල්ලන්න හදපු දානේෂ් ශලි ඔන්න අල්ලන්න යනවා මේ පිටිපස්සේ තියෙන බිල්ඩින් එක ඕකනම් අල්ලන්න හම්බෙන්නේ නැහැ මෙයා මේ කොළ මල්ලනවා කියලා මෙන්න මෙහෙම මේ මේ ඔන්න ඔහම තමයි කොළ මල්ලන්නේ හරි අපි වීලුවට කියන්නේ දානේෂ් ශලි කොළ මල්ලුවා කියලා දැන් මෙයා හම්බුණ ගමන් අපි අරගෙන ඉන්න කට්ටිය වීලු කරනවා ඔන්න දානේෂ් ශලි කොළ මල්ලේ අල්ලපු හැටි කියලා කොළ වල්ලලා පෙන්නනවා කොළමට ඇවිල්ලා මොකද වෙන්නේ ඉන්නවා බියත් මොකද සනීපෙන් ඉන්නවද සනීපෙන් ඉන්නවා ඉතින් එදා අත්තරංගොඩ ගත්තා අත්තරංගොඩ පත් වුණා ආවාසනාවන්ත ලෙස අපේ සහෝදරවරුන් පිටිපස්සෙන් පිටිපස්සර කරන්න යද්දී ඇත්තරම මේ ඒ ගැන කතා කරන්න නෙමෙයි ආවේ ඒක ගැන පස්සේ කතා කරමු මේ ගොඩක් ආලා ගිදන් මේ කරන්න හිටියේ මේ අත්තරංගොඩ පත් වෙච්ච හින්දා කරගන්න බැරුණා දානේෂ් ශලිත් එක වීඩියෝ එක ඇත්තරම දානේෂ් ශලි කියන්නේ ලොකු බරක් අදපු කොල්ලෙක් දන්නවා ගෝල් බේස් අරගලේ හැමෝටම මේ 225ට ඒ වගේම මේ JVP UMP පොහොට්ටු නිදහස් පක්ෂ ඔක්කොටම කෙලින්ම අපි අපේ වචනෙන් කිව්වොත් හක්කේ දිලා සෙමහරුපු පොරක් තමයි දානේෂ් ශලි දානේෂ් ශලි දැන් මොකද පක්ෂය මතක නැහැ මචං ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය කොළඹ අල්ලන්න යන්නේ මේ පිටිපස්සේ බැලුම් බැලුම 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 ලකුණු එදා මම කියන්නේ අපේ සත්‍යග්‍රහයට පාර දුන්නට පස්සේ එදා මධ්‍යම රාත්‍රියේ පොලිසිය කඩාගෙන පැන්න පක්ෂකාරයල්නේ ඒකන පොඩ්ඩක් කියමු නෑ ඉතින් එතන සත්‍යග්‍රහ හිටපු සහෝදරයෝ ඇවිල්ලා හිටියා ඉතින් අපේ පක්ෂකාරයල්ට ඇවිල්ලා හිටියා ඔව් ඒ පක්ෂ කට්ටියත් හිටියා පක්ෂ නැති කට්ටියත් හිටියා ගොඩක් අය හිටියා ඉතින් මොකද ඒ වෙලාවේ පොලිසියෙන් ගහනවා ආරක්ෂාව ඕනේ ඉතින් පක්ෂකාරයලයක් ඉතින් එතනට ආවා पोलिसे पक्ष कार्य कट्टी पक्ष कार्य पक्ष कट्टी तीन आप संविधान वेड़ी संबंध आवगे मेमी मेके प्रजातंत्रवादी की राम अग्न रणिल विक्रम सिंग कथागर प्रजातंत्रवादी मे अभिकिया प्रजातंत्रवादी पिया मोखर टोक्या अल्लू विनस्कर स्लोगन के කොළඹ අල්ලන්නේ කොහොමද මචං කොළඹ කියන්නේ UMP බලකොටුව සමහර වයසක අපි කියන්නේ අවුරුදු 50ත් 70ත් අතර මිනිස්සුන්ට පේන්නේ අලියා විතරයි දැන් අලියා පේන්නේ නැත්තම් පේන්නේ ටෙලිෆෝන් එක විතරයි කොළඹ කියන්නේ සජබේ බලකොටුව ඔයාට කොළඹට ඔයා නිකන් කොළඹ අල්ලනවා කියන්නේ නිකන් පඩයක් කරියා වගේ වැඩක් එහෙම කිව්වොත් ඔයා මොනවද කියන්නේ නෑ මෙහෙමයි කොළඹ මිනිස්සු අරගලයට ආදරය කරා ගම්වලින් මිනිස්සු ආවේ නෑ කියන්නේ නෑ ඔය ලොකු ලොකු મંદિર මාලිගා ඔක්කොම අල්ලගත්තේ අරගලෙන් කොළඹ මිනිස්සු තමයි උදේ පාන්දර ඇවිල්ලා වැඩේ කරේ ඊට පස්සේ තමයි ගම්වල මිනිස්සු ආවේ නැහැ කියනවා මේ ආවේ නැහැ කියලා කියන්නේ නැහැ එයාලත් ආවා හැබැයි එයාලා ඊට පස්සේ වාහන අරන් එද්දි 10 11 12 වුණා 9 9 මාර වෙද්දි ජනාධිපති මන්දිරේ අතේ 10 10 මාර වෙද්දි අතේ ඊට පස්සේ තමයි කොළඹින් පිට මිනිස්සු ආවේ එතකොට කොළඹ මිනිස්සු අරගලෙත් එක්ක හැමදාම හිටියේ අරගලෙන් අපි කොළඹ ඇල්ලුව එකපාරක් අල්ලලා අපි ওই ලොකු ලොකු තියෙන මන්දිර මාලිගා ඔක්කොම අපි අල්ලලා ඉවරයි දැන් මෙයාලා කියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ අතුලට අපි ගිහිල්ලා මෙන්න මේක අල්ලලා පෙන්නනවා පළෙන්ට කොළඹ මහනගර සභාව මේක අල්ලලා පෙන්නනවා මේක ලංකාවේ තියෙන දූෂිතම ආයතනයක් හැටියට මේක කියන්න පුළුවන් ලංකාවේ පැරණිතම නගර සභාව ලංකාවේ තියෙන දූෂිතම නගර සභාව ලංකාවේ දුප්පත්ම ඉන්න මිනිස්සු ඉන්න නගර සභාව මේක මොකද ඔයා මං හිතන්නේ මෙතනින් එද්දි ඔයාලට දැක ගන්න පුළුවන් අර පාරේ මට පාර මතක නැහැ එහා පැත්ත පාර ඕ දැක්ක පාර දිගේ මං ඉදා අන්තරේ පිකට් එකට මෙතනට එන වෙලාව මං ඒ ලයිව් එකක් ගැහුවා කෑම බෙදද්දි අහුලගෙන වැටෙනවා මිනිස්සු. ඒ කියන්නේ මිනිස්සු පොර කනවා. හරිද? ඉන්දියාව වගේ. ඉන්දියාව වගේ. ඒ කියන්නේ එදා වේල කණ්ඩ බැරි තත්ත්වයකට මිනිස්සු වැටලා ඉවරයි. ඉතින් රටේ පුරවැසියෝ හැටියට අපි මේ වෙනසට අනිවාර්යෙන් අපි එකතු වෙන්න ඕනේ. එතකොට වෙනස් කරන්න කොහොමද? වෙනස් කරන්න මෙයාලා කියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් තමයි මේ නගර සභාවට අපි සටන් කරන්නේ. ඒත් එක්කම අපි අරගලක් කරනවා. ඉතින් මිනිසුන්ව හදන වැඩක් අපිට තියෙන ආකල්ප මේ වෙනසක් ඇති කරන්න ඉතින් අපි කොළඹ නගර සභාව වල්ලන එක ලොකු වැඩක් නෙමෙයි මොකද අපි හැම වත්තක් ගානේම ඇවිද්දාම හරිද වනාතර ගියත් හැම වත්තක් ගානේ අපි ඇවිද්දාම හැම වත්තක් ගානේ ඇවිද්දාම මිනිස්සු පියත් අපිට ආදරෙන් කතා කරනවා දැන් ෆෑන්ස්ලා ඇවිල්ලා වටේම දැන් මේ මිනිස්සු ඇවිල්ලා බලාගෙන යනවා හැමෝම ඇවිල්ලා ඒක තමයි මේ ආදරේ හරිද ඒ කියන්නේ අපිව ඇවිල්ලා දේශපාලඥයෙක් හැටියට බලන්නේ නැහැ අපි යාළගෙක් කෙනෙක් හැටියට බලන්නේ ඒ හින්දා අපි හිතනවා නම් මේ ලොකු ලොකු ස්ටේජ් ගහලා කෑම පාර්සල් බෙදලා අරක්කු බෙදලා එහෙම නැත්නම් බැනර් ගස්සලා පෝස්ටර් ගස්සලා දිනන්න පුළුවන් කියලා ඒක නම් වෙන්නේ නැහැ මේ සැරේ මිනිසුන්ට පක්ෂයත් එකයි විපක්ෂයත් එකයි ආණ්ඩු පක්ෂයත් එකයි මිනිසුන්ට සජබෙත් එකයි UMP එකත් එකයි ජවිපෙත් එකයි ඔක්කොම එපා වෙලා තියෙන්නේ මිනිස්සු අලුත් බලවේගයක් ගන්න හොයන්නේ ඔව් අපිට රට පුරා මේ අවස්ථාවේ සංවිධානය කරගන්න බෑ නමුත් අපිට පුළුවන් විදියට අපි කොළඹට වැඩේට බැස්සේ මොකද කොළඹ අගනගරය මේක දිනු කරන්න ඕනේ වෙනස් කරන්න ඕනේ ඉතින් ඒ ටික තමයි ආරම්භය
ඒ දානශාලි ට දිනන්න ලොකු අභියෝගයක් තියෙනවා මාලිමාවේ. ඔය පිළිගන්නවද? මොකද අපරේන මං කතා කරා අභ්‍යන්තරයෙන් බිම් මට්ටමින් විශාල රතු රැල්ලක් යනවා. ඒක පිළිගන්නවද? ඒක අපි මෙහෙම කිව්වත් හොඳයි. ඒ කියන්නේ ජවිපේ මේ අවස්ථාවේ අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කරලා සංවිධානාත්මක වෙලා මේ සැරේ ජවිපේ ඇත්තටම රැල්ලක් හදාගෙන තියෙනවා. අපි නෑ කියන්නේ නෑ ඒක. අපි ඒක පිළිගන්න ඕනේ. රැල්ලක් තියෙනවා ජවිපේට. නමුත් ඒ රැල්ල කොළඹ නෑ. කොළඹ ජවිපේට රැල්ලක් නෑ. කොළඹේ කොළඹට දැන් මේ මොකද මෙයාලගේ NPP නේ. මාලිමාවනේ දැන් එයාලා රීබ්‍රෑන්ඩ් කරගෙන ඇවිල්ලා තියෙනවානේ මාලිමාව NPP කියලා. එතකොට කොළඹට යාලට කොළඹට යාලට ලොකු බේස් එකක් නෑ. ඉතින් කොළඹ අලුත් බලවේගයක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලවේගයත් එක්ක අපි ඉන්නවා. අපිට රැල්ලක් කියලා අපිට එන්න ඕනේ නෑ. මොකද අපි ශක්තිය කතා කරන මිනිස්සු අරගලේ රැල්ලට කරේ නෑ කවුරු. අරගලේ ආවේ ජීවන බඩගින්නෙන් මිනිස්සුත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්ක ඔය පොහට්ටුවට ආපු රැල්ලම තමයි අනිත් පැත්තට ගහලා තියෙන්නේ NPP එකට. ඉතින් ඒ රැල්ලයි ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කඩාගෙන ඇවිල්ලා පොහට්ටුව හදාගෙන ඊට පස්සේ රැල්ලක් හැදෙනවා. ජයිපේ කාලෙත් එක්ක රීබ්‍රෑන්ඩ් කරලා NPP කියලා ඇවිල්ලා රැල්ලක් හදා ගන්නවා. ඉතින් ඕක ලංකාවේ දේශපාලනේ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. ඔව් ඇත්තරම දැන් දානේෂ් ශලි මෙහෙම හිටියට ඔහු කයිදා ඩුබයි ගියා නම් අත දානේෂ් ශලි කියලා එකෙක් නැහැ. ඔහොම තමයි සමහර මිනිස්සු කියන්නේ. ඒ ගැන මොකද කියන්නේ? ඇත්තනේ එදා ඩුබයි වලට පැනගත්තා නම් මේ චන්දිලිලි කොළඹ අල්ලලා ඔය මුකුත් නැහැ. එනම් මෙලාකට ඩුබයි වල ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්නවා. එහෙමද? නෑ මෙහෙමයි. ඩුබයි යන්න ගියේ ඇත්තටම පැනලා තමයි යන්න ගියේ. ඒකත් කියන්න ඕනේ. පැනලා කියන්නේ ජීවිතයට හානියක් වෙද්දි මම ඒ වෙලාවේ මගේ ජීවිතය රැක ගන්න ඕනේ දරුවා ගැන. දැන් අද මෙතනට ඇවිල්ලා මේ කොළඹ අල්ලමු වැඩක් ලොකු වැඩක්. හරිද? මං හිතන්නේ කුමාර් වෙල්ගමගේ ප්‍රශ්න පක්ෂයක් මං හිතන්නේ මොකක් හරි ලකුණක් දාලා ලංකා නිදහස් පක්ෂය දාලා යාලත් රිජෙක්ට්. හරිද? එතකොට තව මොකක් හරි අභිනව පක්ෂය කියලා එකක් දාලා යාලත් රිජෙක්ට්. අලුතෙන් දැම්ම ගොඩක් අය රිජෙක්ට්. අපි ඉතින් දෙයියනේ කියලා අපි ගොඩින් බේරගත්ත අපේ නොමිනේෂන් ටික හරි ගියා. ඉතින් අමාරු වැඩකට අත තිබ්බේ. ඉතින් රටින් පැනලා යන්න ගියා ඒ අවස්ථාවේදී අත්තරම ජීවිතේ බේරගන්න. නමුත් ඊට පස්සේ වෙච්ච දේවල් මම මේ වෙනකන් කියලා නැහැ. මට වෙච්ච ඒ කියන්නේ පියත් මම මේක මෙතන කියන්න මට ආපු හින්දා දැන් ආපු හින්දා කොතනින් හරි කටන් ගමු කියලා හිටපු නම් මම දැන් කියන්නම්. මම කුලියට හිටපු ගෙදර පියාත් මම ෆ්ලයිට් එකේදී අරස් වෙද්දි පය දෙකෙන් මගේ වයිෆ්ටයි බබායිද්දි කියනවා පය දෙකෙන් ගෙදරින් අයින් වෙන්න කියලා. බඩු ටිකක් අරගෙන. මම හිරේ. එතකොට මගේ වයිෆ් කොච්චර දුක් විඳලාද ඒ වෙලාවේ. එතකොට එයා වටේ තියෙන ගෙවල් වලට බඩු ටික දාලා එයාලගේ අම්මලා ගෙවලුත් ළඟ එතනටත් බඩු ටික දාලා ඊට පස්සේ ඇවිල්ලා නතර අම්මලා ගෙදරත් පොඩ්ඩක් පොඩි. ඉතින් පොඩි එක්කෙනාවත් අරගෙන හරි අමාරුවෙන් මේ මාසෙ රජයේ සේවිකාවක්. ඉතින් මේකයි යථාර්ථය. ඉතින් අපි අරගල කරේ රට වෙනුවෙන්. හැබැයි අපි දුක් විඳලා තියෙන අපි කවදාවත් ඔව්ව කියන්න යන්නේ නැහැ. ඉතින් ඔය අපිට ඔය ප්‍රශ්න එනවා නම් එතකොට අපිව මරන්න කියනවා කියන එක අපි බොරු නෙමෙයි. අපි හැමෝම දන්නවා මගෙන් තමයි මර්ධනේ පටන් ගන්නෙ. අරගලේ මේව කරලා ෆ්ලයිට් එකේදී මාව ගත්තට පස්සේ තමයි මර්ධනේ පටන් අරගෙන ඒක දිගින් දිගටම රැල්ලක් වගේ ගිහිල්ලා වසන්තවත් ගෙන ඇතුළට දාලා ඊට පස්සේ TID එකේ දාලා ඊට පස්සේ තමයි අයින් කරන්නේ. ඉතින් පටන් ගන්නෙ මගෙන්. ඉතින් මම මේ වෙලාවේ තීරණය ගත්තේ ගිහිල්ලා ජාත්‍යන්තරයට පුළුවන් තරම් කියලා මගේ වයිෆ්යි බබායි මෙහෙ තියලා යන්නේ මම ජාත්‍යන්තරයට කියලා. ඊට පස්සේ මට ආරක්ෂාව හදාගෙන රටට එමුගෙන අදහසෙන් තමයි මම ගියේ. එහෙම නැතුව මේ පැනලා ගිහිල්ලා ඒ රස්තාවක් කරලා වයිෆ් ෆැමිලි අරගෙන සෙටල් වෙන්න නෙමෙයි. අනිවාර්යයෙන් දැන් අතරම අපිට අරගල ඉස්සරහින් හිටපු එක්කෙන් කරේ මමත් කියන්නේ මුලින්ම අපිට මොනවා වුණත් අපිට දරුවෝ ඉන්නා මම මම තාත්තා කෙනෙක්. ඉතින් අපේ දරුවෝ තමයි මතක් වෙන්නේ. මං කියන්නේ දානේශාලිකත් දරුවා මතක් වෙන්නේ නැති. එමනේ අනිවාර්යෙන් අනිවාර්යෙන් ඇත්තටම දානේෂ් ශලී කියන්නේ උපාධිධාරියෙක්. අරගලේ කරේ කුඩ්ඩෝ කසිප්පුකාරයෝ ඇඟ විකුණන් කරන ගෑනුපුවට අරගලේ හිටපු. දැන් මම ඉංජිනේර කෙනෙක්. අපි කවදාකවත් කියන්නේ අපිට මේ ඩිග්‍රී දිනව ආරමේවා කියලා. නමුත් අපි ඉගෙන ගත්ත මිනිස්සු තොපි තමයි මෙරට පාලනය කරපු. ඕකේ පියත් සමා වෙන්න ඩිස්ටර්බ් කරාට. දැන් අර කුඩ්ඩෝ ගණිකාවෝ කියලා මේ සමාජයෙන් ඇවිල්ලා මේ මිනිස්සු ඒ තැනට වැටලා තියෙන මේ සමාජ ක්‍රමවේද. අනිවාර්යයෙන් මේ කොළඹ ඒක වැඩි. කොළඹ ඒක ඇති වෙන්න හේතුව කොළඹ මෙන්න මේක ඇතුළට රිංගගෙන හොරකම් කරලා හරිද? ඒ මිනිස්සුන්ට පෙන්නලා තියෙන්නේ බෝක්කු කොට දාන එකයි, ලයිට් දාන එකයි. හරිද? එහෙම නැත්නම් කවුරු හරි පොලිසියට අහුවෙලා ගියපම වොයිසිට කතා කරන එකයි තමයි නාගරික මන්ත්‍රීගේ වැඩක් හැටියට පෙන්නලා තියෙන්නේ. මේකේ හොරකම් ගොඩක් තියෙනවා. මං ඉස්සරහට එළියට දාන්නම් මේකේ හොරකම් ටික. ප්‍රෙස් එකකින් නෙමෙයි මම දිගින් දිගටම වීඩියෝ සීරීස් එකක් යන්න ඉන්නේ මගේ පේජ් එකේ. ඔව් වීඩියෝ සීරීස් එකක් සම්පූර්ණයි. මොකද අර වීඩියෝ සීරීස් එකක් ගිහිල්ලා මේක ඇත්ත යථාර්ථය අපි මේ අරගලයක් කරන්නේ. අපි නැත්තම් මේ අරගලයට ජය වේවා කියන්නේ, අපි ජනතාවට ජය වේවා කියලා කියන්නේ. එතකොට අපි කියන්නේ මේ පියත් කොයිම අවස්ථාවකදීවත්
පක්ෂයක් ඕ අපි පිටිපස්සට ඇඳිලා අපිව විශ්වාස කරන්න ඕනේ. දැන් ධනශල්ලි මේ පාර චන්ද්‍ර ඉල්ලනවද? මම ලයිස්ට් එකේ ඉන්නවා. මේ මේ ඉල්ලනවා මේ පාර. ඒ කියන්නේ මේ මට කොට්ටාශයක් නැහැ. බෝනස් බෝනස් ලිස්ට් එකේ මගේ නම දාලා තියෙනවා. මම දාන්න කැමති වුණේ නැහැ. මගේ පක්ෂේ ලේකම්තුමයි නගරාධිපති අපේක්ෂකයාගේ දැඩි ඉල්ලීම මත මම ඒකට ගියා. මොකද එයාලා කියනවා මේ ඔයා ඉන්න ඕනේ මේක වාම කරන්න මේක ඔයාගේ පක්ෂකයේ කියලා. එයාලා එහෙම මට දීලා තියෙන්නේ මේක කරගෙන යන්න කියලා. අපි හිතුවේ දැන් මේ මේ ගොඩක් මේ ජනතාවගෙන් එල්ල වුණ අරගලේ ඉන්න හිටපු සමහරක් කට්ටියගෙන සහ ජනතාව ඔක්කොම හිතුවේ මේ මේ දානේශ් කියන්නේ මුජිවර් රහුවාන්ගේ ඉත්තෙක් කියලා. නේද? ඒක අපි පෙන්නුම් කරලා ඉවරයි. මුජි නගරාධිපති අපේක්ෂක මුජිබුර් රහුමාන් මුජිබුර් රහුමාන්ට එරෙහිව නැගී සිටලා පෙන්නලා ඉවරයි. හරිද? අපිටද විසල් කරේ? නෑ නෑ අපිට නෑ බයික් එක. බයික් එක. මුජිබුර් රහුමාන් දාන්න බල. හරි. එතකොට මුජිබුර් රහුමාන් දැන් දාලා තිබ්බා මම අද දැක්කා ජනතාවගේ නගරාධිපති. මම දැක්ක පෝස්ටර් එකක් ගහලා තිබ්බා ජනතාවගේ නගරාධිපති කියලා. මම එකක් කියන්න ඕනේ ජනතාව තෝරගත්තේ අරගලේ. ඔයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙලා ඇවිල්ලා මේ ලැජ්ජ නැද්ද මේකේ ඉල්ලන්න? ඔයා කොච්චර ඊළඟට ඒ කියන්නේ කොච්චර ඒක බංකොලොත්ද සජබේ ඒක ඒකත් එක්කම දැන් සුජීව සේනසිංහ කොළඹින් ඔට්ටුවක් අල්ලනවා නාමල් එක්ක මන් දිනලා වෙන්නනවා කියලා ඊට පස්සේ පෙරදිච්ච මිනිස්සුයව ගෙනල්ලා දාලා ප්‍රචාරක ලේකම් හැටියට මොකද්ද වෙන්නේ ඇයි සජිත් එච්චර බංකොලොත්ද ඒ කියන්නේ ඒක තමයි යථාර්ථය ඉතින් අපි කියන්නේ මේ එක පක්ෂයක්වත් හරියන්නේ නැහැ එහෙම කියලා අපි කියන්නේ නැහැ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය තමයි හරි කියලා අපි කියන්නේ ඇවිල්ලා ජනතාවට ඕන දේ ඕන වෙලාවට තෝරගන්න අපි කියන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට ලැබිය යුතුයි ඒකට අපි මාන්සි වෙන්න ඕනේ කියන එක අපි කියන්න ඕනේ. ඇත්තටම ලස්සන දසුණක් අයියා බයිසිකලෙන් කරා මේ. ජයවයි. ජයවා. ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ දැන් මේ ග්‍රීසිය අජන්ඩ්‍රිනාව ඒ වගේ ලෙබරණය වගේ බංගලොත් ලංකාවේ වගේම බංගලොත් විතර රටවල ඒ පැවති දේශපාලන ක්‍රමයේ දේශපාලන පක්ෂ ඔක්කොම කුණුගෝඩට ගියා නායකයෝ කුණුගෝඩට ගියා ලංකාවේ මේ අපේ හීන මරපු අපේ අනාගත විනාශ කරපු අපේ දරුවන්ගේ අනාගත විනාශ කරපු මේ පාලකයන්ව කුණු කූඩේ දාන්න කියලා මම මේ වැඩසටහන බලන ආදරණීය ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දානේ ශලීල වගේ තරුණයොන්ට අහිතාක් ඔබේ ඡන්දේ ලබා දෙන්න මේක කරේ මම දැන් කලින් ගියා මම ඉරංග සහෝදරයා හම්බෙන්න ඒ වගේ අපේ මේ අරගල විදපු සහෝදරවරුන්ග හම්බෙන්න මම යනවා එංගලන්ට උදව් කරනවා මොකද මටත් පෞද්ගලිකව ආරාධනා හම්බුණා ඉල්ලන්න පක්ෂවලින් ඡන්ද ඉල්ලන්න මම ආරාධනා රිසීව් කරා ඉතමත් ආදරෙන් මොකද ඡන්ද ඉල්ලන්න මම කැමති නැහැ මම කැමති සමාජ ක්‍රියාකාරීකෙක් විදිහට YouTube කෙනෙක් විදිහට ඉන්න ඉතින් දානේශාලි ඡන්ද ඉල්ලන ඔහුට ඔබගේ සහයෝගය ලබා දෙන්න කොළඹ ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලන කට්ටිය මොකද ලොකු බරක් අදපු කොල්ලෙක් උපාධිධාරියෙක් රස්තේ අධිකාරියෙක් නෙමෙයි වැඩක් කරන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් ඒන් තියනවා මතකනේ රූපහිට බැලලා පොඩ්ඩක් ඒන් තියනවා ඒක වෙනම කතාවක් ඉතින් ඒක තමයි තරුණ කැරියර තරුණ ගැට මේ රෑ එළි වෙනකම් පාන්දර වෙනකම් අපේ ගේට් 0 එකේ කියන්නේ ජනාධිපති ලේකම් පාරල ඉස්සරහා තිබ්බ වේදිකාවේ නැගලා එළි වෙනකම් කෑගාපු කොල්ලෙක් උගුරේ ලේරහ වෙනකම් උගුරේ ලේරහ වෙනකම් මේ රටේ මේ ගොඩ ගන්න මේ රට පත්‍ර දින නාරා වලින් ගොඩ ගන්න කෑගාපු කොල්ලෙක් ජය වේවා ජය වේවා සුභපතනවා සුභපතනවා ස්තුතියි පියත් අතරම මේ වීඩියෝ එක මම බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක් බොහොම ස්තුතියි පියත් ගෙන් කොළඹ අල්ලමු කතාව කියන්න හම්බෙච්ච එක ගැන ජය වේවා